පත්කළලා පාර්මේන්තුවෙන් ව්‍යාපාර පහසුවම කිරීමේ දර්ශකය ඉහල දැන්මීම කියෙන කාරණාවට විශේෂ තේරීම්කාර්කස භාවක් මංගේයි සභාපති මම ඇතරම ජනධපතුමාට කියලා ඉල්ල තමයි කමිටුව ගත්තේ හේතුව තමයි අද වෙනකොට අපි මේ මොන දෙපැත්තර බෙදල කෑකෝ ගාහගත්තට රඩු ඇල්ුවට අද රටේ විවසායකත්වය ගොඩගන්න නැතුව විවසායකත්වයට දින බාධාව නිවත් කරන්නේ නැතුව අයි එ එක මතම අපිට මේ සියලුම දේවල් කරන්න බෑ හේතුව මන් ඉ පොඩි උදාහරකින් ගන්නන් දැන් වරා අධිකාරයේ සේවක ප්‍රමාණය අද දවසේ අටදාස් පන්සි දදාශය කොල්ම වරායුතුරැෙන හදදා සරසය ති අටක්. එතකොට ඔවුන් වාර්ෂික බහලුම් ඒක කටේන ෝපරේෂන් එක දලාශෙන් දක්ෂ විසක් විසි හතරක් වගේ තමයි කරන්නේ එකට Cයි සමාගම කලම්බ ඉල්ට්‍රශල් කන්ටේන ටර්මිල්න සමාගම බාලෝංක්ෂ තිස් දෙකක් කරනවා. ඒ ඔවුන් කරන්නේ සේවකව ප්‍රමාණය හත්සී යයි. එතකොට සෞත්දේෂය ගේටේ ටර්මිනල් කියන සමාගම ඔවුන්ගේ සේවකය හත්සීයයි ඔවුන් බහලු ඉස්සක් විසි අතරක් අතරගන දවශය මේ අවුරුද්ද ලක්ෂ හැත්ත දෙක බහලුම් ඔප්‍රේෂණ එක බලාපොරොත්තු වනත් පසුගේ දෙදා විසි දෙක විස්සදුන මුදල්වර්ශයට. ම රටේ වෙච්ච කලබලත්යෙක් සමහ නැව සමාගමම් අපේ රට අතහැරලගේ හිල්ලා වෙනත් වරයවල් එක්ක සම්බන්ධවෙච්ච නිසා මේ අවුරුද්ධය අපේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ කටටේන හදර්වශයෙන් ලක්ෂ හැට තුනක් වගේ. තින් අපිට මෙන්න මේ දැන් අයියෙම්ම එකක කියන්න නෙනෑ. මේ මිනිස්සු ගත්්‍යකවුද ඔන්න අම්පාරය ඇමති තුමා එනකොට අම්පාරෙන් යනෝ මිනිස්සු. ඊරඟට කොහ හරි අනුරාධපුරේ ඇම තුමායිනට අනුරාධපුරෙන් නෝ මනිසු. එතකොට දැන් උදාහරණයක් දින ච ඩිපර්මට්ය න්න මානව සම්පත් දෙපාර්තමීන්තුවේ විස්තරක් එන්න කොළඹරායි එකසි අසුවක්. එතකොට කන්ටේනර් ලක්ෂ තිස් දෙකක් මෙහෙවුම් කන කළම්පු ඉන්ශ කන්ටේනර් ටර්මිනර් සමාගමේ ඉන්නේ පහලව ිසක් වගේ. ති මංගන්න මේක මේ අපි කවුරු කතාකරත් මේ එ එන්න දේශපාල ව්‍යාපෘතිත් දේශපාලගයත් එක්ක මේ රටේ පොදු සැලැස්ුප එමනත්තං හරි ක්‍රමවේදයකට නැශනල් පලෑන්කට රට මෙහෙඔපු නැති එක පලවිපාකද අපි අඩු වැඩි වර්ශයෙන් බුක්ති විදිනවා ඇති මේ එක ආතරයයක් අපි කෝප් කමිටුවප ගත් තට පස ඇතරම පාර්මේන්දය දෙසී විසි පහ කියනයකට වඩා අපිට ඉලෙක් ඒකන මහජනතාවගේෙන් පත්වෙන මහා නියෝජිතයාට වඩාකාරය බාරයක්තිී නෝ අපි තෝරාපත් කරගන්න නිලදාහරයාට මොකද අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට තනියම් බෑ රාජ්‍යන්තරණය ආකාරයයක්ෂම කරන්න. රාජ්‍යාන්තරනය දූෂරණය කරන. අද මොකද අද තාක්ෂය තිගුණු මිනිස්සු දැනුවත්වල ති නො වෙනදවා ගෙනමේ ඒක නිසා මේ මොකද මම ගෝප කමිටේ සසාමාජිකෙක් තින මට ඩුකු කලකිරීමත්තියනව සහර වෙලාවට ඒ සමාහම ඉල්ලධාරීගේ ක්‍රියා කලා පැහැබැයි. දේශපාලඥියෝොත් යම් කිසි මට්ටමගේ සෑම මේ අදපින් නමනි පාලිමේන්තුව. මේ නමනි පාර්ලමේන්තුව දක්වාම මේ පාර්ලිමේන්තුවේ පමණයි හමද දෙක් කරග බැරුණේ මොක ේතුව කෝවි ඩර්බූ දේසාම මේ තියන ආර්ථික තත්ත්වත්යක එම රැකියාවට කරගන්න බෙරුර රැකයා ලක්ෂේ පෝගම්භග මිනිස්සු ළමයි විසිදහක් විතර පුහුණන්වදදිලා අරන්තියන උපාධධාරින් පනස් දහක් කරන්තියන ඊට අමතරව කිසිම දේශපාලංයකට එහම රැකියාවකට ආගන පුරුවන්න පුුව ගම ඇතිුන්න. ඒවගේ මදුෂාන් අපි දැක්කර ඊල්ළඟ ලොකුම ප්‍රශ්ේතවයි මේ රාජ්‍ය සේවේ රාජ්‍ය ්‍යන්තරණය මේ පෞද්ගලිකාන්සිය ශක්තිමත් කරන්න වන දායකත්වය පිළිබඳ ගැටලුව අපි අඳුරගතමද අද දවසෙ අපි මේ ගෙටින් ්‍රීට කන්නේ මේ ව්‍යාපර් පහසු කිරීමේ දර්ශක එක කොටසක් දමයි මේ බුදදල් කැන්නේ මේ ණය පහසුවගම් ලා ගැනීම තමන්ගේ වි්‍යපාර් රද අපි රාජසා පෞ්ගලක බැක්කවල් ප්‍රධානින් ගනවා විස අවුරතු ගාන විසඳිච්ච ඇත නීතිරීති ප්‍රශ්සතියෙනවා හැබැයි අපි පාර්ලිමේන්තුේ පාර්මේන්තුව පාවිච්චි කරඩෝන ඒ කාරණට එහෙමනැතුව පාර්මීේන්තුව එකක් කතා කල්ල එලියේ ප්‍රශීන්තියලා හඩගහලා බස්වලින් සෙනක ගන්නලා තව කතක් කලට නෑ මම නික පාර්මීේතු මන්ත්‍රීවරයක්විතරයි ඇැබේ මම මගේ කමිටුවෙන් මටාත සතෝසවෙන්න පුළුවන් මේ වනවිට ජනාධපතතුමා ඒ ගොඩත් දෙවල් පිළියාරගෙන සෑහෙන වෙනස්කංගල තිද එක උදාහරයක් මම ගැ අප කමිටුවෙන් ප්‍රශ්යක් විසඳපු. අද ගොඩ නැගිල්ලක් හෝ ඉඩමක් සැලසුම කනුමත කරන්න තියන රටේ ප්‍රමුක නීතිය තමයි නාගකර සංවර්ධන අධිකාරී යටය තියෙන ඒ සැසුම අනුමත කන නීතිය. හැබයි කොළම නගර සභාව නීති පිගත්තනෑ ඒගොල්ලො කියන්න පටන්ගතනෑ අපි ඒ පිළිගන්නන්නේ අපි වෙනම නකර සභක් ඒකනිසා අපිට බත්තරමුල්ලටවනෝ. නාගර සංවට නධතිකාර බත්තරමුල්ල එකෙ ඒක ලොක කතාාවක් හැබැයි මේ පොදේ. බොදු පද්ධති ගොඩ ගොඩන කළ දින විසි එකක් ඇතුළට මා මිනිස්සු සම්බන්ධී කරනය ගොඩට අඩු කරලා තාක්ෂණය පාවිච්චි කරලා මේ ක්‍රමය ශක්තිමත් කර ඇතුකොට විදේශය කියෙන ආෝජකයාට වනත් තමන්ගේ ව්‍යාපාරයක් අනුමත කිරීමේදී ගොඩනැකිලිය අයුතුම් පත්ය පත්‍රයක් ගැනීමෙති. ඒ රටේඉදං උුණත් අනුමත කරන්න පුළන් ැනක අපි කෙනවා ොමන කර බවා පිත්තනෑ ඒක නිසා අපි ඒගැන සාකච්චා කල ඔවන් තරය හිට පිළිගන්න නෑකි නමු අප කමිටන් දපු රැකමන්්ඩේශන් එක අනුව ජනාධපත්තුමාදීපු නියෝගය අනුව ද මේවන විට දින විසිය එකක් ඇතුළත නාගරරි සංවර්ධනාධකාරෙන් ඕනම ප්‍රමාණයක ගොඩකිල් සෙරසම අනුමත කර ගන්නමුල අපි ඒ අනුවම පීවර කීපයක් ඉසරටඇල. ඒගේ අපි ගොඩා වෙනස්කන් කල්ලා තිින්තමකොද අද අපි රාජ්‍ය යාන්ත්‍රණය, පෝෂණය කරන්නේ පෞද්ගලිකාන්යේ හැබැයි පෞද්ගලික අංශයට වෙන හිරිහර රාජ්‍යයාන්ත්‍රණින් අපි අඳුනගෙන තිනමකද අපි ඒ ඒ ප්‍රශ්න අඳුනගෙ මුක දැන්. රාජ්‍යන්ත්‍රණය අයට වැටුප් ගෙවීමේ ප්‍රමුඛ දායකත්වය දක්වනේ පෞද්ගලිකාන්සය. හැබැයි පෞද්ගලිකාංශය දක්වන දායකත්වයට රාජ්‍ය්‍යන්ත්‍රණය ඒ විවසායකත්තෙර දෙන කට්‍රිමියෂන් එකේ. විශාලැ් විශාල හිස්තන්ති යනතැන් උදාහරණයක් විදිහයට අපේ තින සමාර් රගවලේෂන් දැන් විශන්සය එකක් ස්ටාර්් කරකොට එයෝගම නිය මේ දැ බතුමාගේ කමිටුවක සභාපතිනය මදුර නෝ දැන්ිගත්තොත් ලෝකයේ තීරු බදු සංකීර්ණතාව ගත්තොත් සෙන්ට්‍ර බැන්ක් රිපෝර්ට් එක තියෙන්නේ රටවල් එකසියහතලිස් ඒකයිින් ලංකාව එකසිය හතලිය ඒ ප රටම ද වාමේකරන හ . නලි අපි ඒ ප්‍රධාන කාරනකත ලේබ මාකට්ටක ගැන. ඒ ග බර ලේබ ග ග ක් ම ෙට ෙක් සි ෙ ලකු ගටුව ට ක් කෝට්ටක වැඩ කිය සමය කර්මාන්ත රන් ලොක ගැටල ට ඒ ද. අපි ඔහන්ද එක ොද එහම් ැලුතේ ආයතරින් අයට විලායනු මක ඒ ගැන වෙන විග්‍රහැක කරන්න ඉල්න් ේස්තේෂන් පොපටිගන එක ඉලාන් ගටින් ක්‍රඩිට්ස් කියරක අද අපේ බැංකුත්තේ කතා කල ගොඩක් අද නිර්දේශ ලබා දුන්න හැකික්මන අද අනිත්්‍යක තමයි එස්ස මේගැන සුළවා මධ්‍යපරිමාණ විවසායකත්වය සම්බන්ධන්නේෙන්නේ එකන ඩිෆිනිශන් කත්තිබුුණන්නේ හරිියටඒ අද අද මතු විච්ච කාරණ. අද ඩිනිිශන එක කලේකන්නේ සාමාන්‍යය රුපියල් බිලියනයක් කියන මුදලකට තමයිඒක ඩිෆිනිශන එක දාළගු නමුොත් ඒක අපි කතාගලඒට කර්මාත්්‍ය මාත්‍යංශය තමයි ඒ තීරණාරං ගන්නඒගට බලයතුර නොත් ඒකපි කර්මාන්ත මාත්‍යංශය මුදල්ල මාත්‍යංශයටත් ඒක බද්ධ කලා තීරණගන්න තැනට අදගෙනාව. ඒවගේම ප්‍රොටෙක්ටන් ඉන්වස්ට මේකතමයි ඉතාම වැදකත්ෙක මුදතා අද වෙනකොට ඉන්මස්ටස් ලට ලංකාවට එන්න අයටතින් ලොකුම ප්‍රශ්නය තමයි මේ රටේ මේ වුට තින්න කලබලකාරිත්ව ඒවගේම රටේ රාජිකත්වය ලොකුවට බලපා ලතිීඩ තුනක්. ඒවගේම තමයි ැ ට්‍රේඩ් නලින් කිවකරන්නේ ්‍රේඩින්ක්ත බෝඩ ඉගන්නේ කස්ටම් කිවලන්ස් වල තියෙන ලොකු වඩු පාඩු. ඒවගේ පයින් ඇක්සස් වල තියෙන අඩුපාඩු. ඒවගේම ව්‍යාපාරයක් අවසන් කිරීම කියන ක මොකද ව්‍යාපාර අවසන්කිරීමේ පන්නතා වසර දෙකක් වැටුම් සහිතව මොන ව්‍යාපාර බංගෝලොත්තුනත් වසර දෙකක් ඒ ආයතනය පුද්ගලින්ට සේවකෙන වැටුම්් ගවන්න ඕන කිය නිර්නාාගත් අපට නෙකටවූ පොයින්ට්ක්ල දි ඒකදී සේවකයාව තාරක්ෂා කරගෙන ආයෝජකය තාරක්ෂා කරන්න කොප කිය කොහොම කිරි පොටඉන්න කියනක ගැන අපි ලොකු සාකච්ඡාවක් ඇති කල එතනද රාජ්‍යයන්ත්‍රනයක් දේශපල අතිකාරය යම්කිසි අදහසක රැලති ඒවාපි පාර්මීන් දුද දාල් පාර්මීත්‍රය සකච්ච කල මැයි මාසයනකට මේකට අවශ්‍ය සිල්ම සම්පූර්ණ අදහසපි ඉදිරිපත් කරනවා විශේෂෙන් මම කියන්න ලාපොරත්වය ම ත බුදු දන්නව ලෝකගත්වොත් ගුරෝපයගත්ොත් පුද්ගලකන්සියත් හොඳට යනව රජාශය ඇතමක් හේතුව එහි බන්ධගන්නේMPH කිය කමයකටනේ මිරිිටෝකරසි අධ්‍යාමසුර . සිංගක්පුර වන්ද හවා ඔබ බට මට ට හිට මන් කිය එක ලික්වාන් යුග හන බතුම රට හද මොක්ද කලේ ගොඩ දිවල්රනෑ දෙකයි කල. දෙකයි කල. එකක් තමයි සුදුසට සුදු තැන දුන්න දේශ ල හහි කිල ගොඩ පැහදි අපි යන පහැදිලම අපේ රකමන්ඩේෂන වසා ඔබ දකින්න නති පසුගිය අවසානෙට ඉවර වෙච්ච කෝප් කමිටුේද. එක්ස්පෝට් කඩට් කෝපරේෂන්ටකයාට පුලුවන් දේශාලි කරනය කර ඒක මේ කහන්නක නලින් දේශපාලනි කරනය නෙමයි න දේශපාලි කරන ලේ ඉන්න නිලධාරී පවති ආණ්ඩුවට මොනවැරද්ද කරත් ඉන්නව දැන් ආරුේෂ ඒෂකපකතමයි. අපි තීරණගන්න ඕන මොන දේශපාලක්ඥයා හෝ නිලධාරයා වැරද්ද කරන හුට ුරුතු ක්‍රිය මාර්ගතැන්. ඒ වෙලාවේදී ආපු ඒ සාමාන්‍ය ඇතිකාරිවරට මමගේ ඔබ ඉන්නනාද බන්න නාරකවල ඔබ ඉන්නට මෙතරන මේ කියලමකද හේතුව ඕගෙන් අපපු ප්‍රශ්නට ස ඕෝකරන වැැදි වඩට. අපි කියන්නේ මේ අප ගණ දෙවා බේරගන්නවඕන මහ පාරි විදි සටන් කලවා ගණ්ඩුවල්ලවත් ව්‍යාපාරවට යම්යම් බාධ ඇති කලන අපි මේ නවීන වර්තමාන තත්තය තුළ. ීට වඩා වෙනස් සටන්ක්‍රම වෙනත් උපක්‍රම පාවිච්චි කරන්නනො ජනජීවිතය අඩාළ කරන්නේ නැතුව සාමාන්‍ය ජනතාවට තමන්ගේ වැඩකර කටයුතු කරගන්න පුළුවන් පරිසරය හදලා විවසාකට විවසාකින්ට අවශ්‍යයේ මේ රිස්ක එකබය නැතු අරගෙන රටක ආෝජන කරන පුළුවන් තත්ත්වයක් ඇති කරලා මේක අපිට මේ ගනදිනු බේර ගන්න පුළුවන්. අනිත්ක මේකෙ ම බල අදහස් කරන්නේ නෑ ඕනම කෙනකට තමන්ගේ ආභාෂනයයේ නිදස තියන ආණඩු ක්‍රමිවස්ථාවනුව ඕවන විජර කතා කරන්න පුලන් කවුරු මොද මොදවල් කකිවත් ඒ රටේ ජනතාවට තමන්ගේ අයිති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක අපි දිව හිමියෙන් පිළිගන්නව කියෙනක මේලා මතක්න්න කැම.